Corona virus uvadura mulkotagena api hema dinama muhuna dena barapatala arbudaya avasthave digang passa marassang kiyana buddha wacanaya dharma paataya atishayma wedaga duradiga dakna nuwanin katayutu karanna paninna pera sita balanna kiyala dan me karagena aapu katayutu waladi apata peenne neha ewan duradiga dakna nuwanakin kriya karana aakarayak mulasitama Mepilih mandor, awasnya sama mau takam, adal upades api duna. Khususnya ma anagat parapura sambandeng barapatala tiernya ganna suuda anangvena me mau te. Dedilese ma anagatay tatce pilih mandor duradakna nuwening kriya kalu yutui. Ma ada ude, sakat cakala me virus. Roga pilih mandor, khususnya kuna api ratamadan mahacarya. Tisa vitarana metituma samaga. Ekama ada ude ma samandunna swasana roga visheshajna channada silva vaidyatuman ge adahas prakasha kirima sambandhayen madhya tuli. E adi sama visheshajna varayakuma darana adahasa tamai daruwanta ennaddima pilibanda prashnaya me tarang ikmanata ganna epa idiri. Loka saukya sangvidhanaya kiyanawa දරුවන්ට එන්නත් දීම සදාචාර විරෝධී ක්‍රියාවක් කියලා. කවුරුද එහෙනම් මේ තීන්දුව తీරන ගන්නෙ? එන්නත් නොගත්තා කියලා රෝගය වැළඳෙනවද නැද්ද කියන එක ගැන ස්ථිර තීරණයක් නැහැ. එන්නත් දෙන ඇත්තෝ කලින් කිව්වේ එන්නත් ගන්න රෝගය වැළඳෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා රෝගය වැළඳුණත් එන්නත් ගත්ත අයට අසාධ්‍ය වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා අසාධ්‍ය වුණත් එන්නත් ගත්තට කමක් නැහැ මැරෙන්නේ නැහැ කිව්වා. දැන් ඊට පස්සේ කියන්නේ මොකද්ද? එන්නත් ගත්ත අය සියලුම දෙනා මරණයෙන් බේරුණාද? මෙබඳු අස්ථාවර තත්වයක් යටතේ ඇයි මේ ස්ථාවර විද්‍යාත්මක නිගමන වලින් තොර ක්‍රියාවකට අපේ දරුවන් ගොදුරු කරන්නේ කියන ප්‍රශ්නය විසඳාගත යුතුයි. ඒ එක්කම අපේ වෛද්‍යතුමා කිව්වා සේම හර්ෂ අතපත්තු වෛද්‍යවරයා ඉදිරිපත් කරන අදහසක් අවුරුද්දක් තුල අපි දරුවන් බිහි කිරීම කල් දමමු එය නවත්තමු කියන අදහස අපට තවත් සැක සහිතයි. පෞල් සංවිධානයේ මුවාවෙන් සිදු කරනු පෞල් සංවිධානයේ මුවාවෙන් සිදු කරන එකම දේ උපත් පාලනයේ විතරයි වෙන පෞල් සංවිධානයක් වෙලා නැහැ කෙනිට එකම දේ අවුරුදු 50ක් පමණ තිස්සේ කරන ලද උපත් පාලන වැඩපිළිවෙල නිසා සදාචාර විරෝධී උපත් පාලන ක්‍රියාවලිය නිසා අද කුමක්ද වෙලා තියෙන්නේ තවත් අවුරුදු 3-4ක් යනකොට පළවෙනි ශ්‍රේණියට දරුවෝ නැති වෙන තත්ත්වයකට ඇවිල්ලා එයින් සිදුවන හරිය කුමක්ද යන්න පිළිබඳව සමාජ විශ්ලේෂකයෝ විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජන වර්ගයේ අනාගතය පිළිබඳව හිතන විද්වතුන් ජාති හිතයිසීන් දේශ ප්‍රේමීන් මේ සම්බන්ධයෙන් පැහැදිලිවම අදහස් ප්‍රකාශ කරලා තියෙනවා අද සිදුවලා තියෙන තත්වය ඒ තත්වයේම අලුත් පෙරහුරුවද මේ කියන්නේ අපට සැකයක් මේ අවුරුද්ද තුල පිලිසිඳ ගැනීම නවත්තනවා කියන්නේ උපත් පාලනයේ නැමැති උපాయ උපක්‍රම වැඩපිළිවෙලේ අලුත් පුරවද අලුත් පිටුවක්ද මේ පෙරලන්නේ කියලා. එතකොට මේ වෛද්‍යවරු කියනවා නම් දරුවන් කුසේ සිටින දරුවන්ට මේ එන්නත නිසා යම් බලපෑමක් එනවයි කියලා තීන්දුවක් තියෙනවා නම් කොහොමද කුඩා දරුවන්ට ඒක ආරක්ෂිතයි කියලා තීරණය කරන්නේ? වැඩිහිටියන් යම් යම් පරීක්ෂණ වලට භාජනය කළා තමයි ඒක දැනටත් සිදුවෙගෙන එනවා කුමක් හේඳ මේ එන්නත පිළිබඳ ස්ථිරසාර වෛද්‍ය සහ විද්‍යාත්මක තීන්දුව తీරන තවමත් නැති නිසා නමුත් මේ අත්හදා බැලීම් වලට දරුවන් යොමු කරන්න එපා කියන බව තමයි සත්‍ය වශයෙන්ම දුරදිග දක්නා නුවණින් යුතුව අපට දෙන්න තියෙන උපදේශ වන්නේ නැවතත් මා කියනවා තිස්ස විතරණ මහදුරුතුමන් කියන්නාසේ ටිකක් කල්පනා කරන්න කලබල වෙන්න එපා මේ එන්නත පිළිබඳ කෝ දේශීය වෛද්‍ය නිගමන කෝ අපේ වෛද්‍ය විද්‍යාලවල පරිේශනාගාරවල පරිේශන වාර්තා
ඒ රටවල නිෂ්පාදනය කරන එන්නත් ඒ රටවල ප්‍රජාවගේ ජාන ශක්තිය සම්බන්ධ කරගෙන ඒවට අනුපාතිකව සකස් කරන මේ එන්නත් අපේ ජාන ශක්තියත් එක්ක දක්වන ප්‍රතික්‍රියාව කුමක්ද කවුරුවක්වත් දන්නේ නැහැ මේ ප්‍රශ්න වලට කිසියෙකින් උත්තරයක් නැහැ ඒ නිසා අපි කියනවා දරුවන් අත්හදා බැලීම් වලට යොමු කරන්න එපා ඒක මම කියන්නේ මගේ පෞද්ගලික අදහසක් මුල් කරගෙන නෙවෙයි මේ વિશે දන්න විශේෂඥ වරුන්ගේ මතයට ගරු කරමිනුයි අපි මේ අදහස කියන්නේ ඒ එක්කම 2019 වසරේ මේ කොවිඩ් ප්‍රශ්නය ආරම්භ වුණු අවස්ථාවේ සිටම අපි පාලකයන්ට බලධාරීන්ට කිව්වා මේ ව්‍යසනය අවස්ථාවේදී දේශීය වෛද්‍ය ක්‍රමයට තැන දෙන්න ආයුර්වේදය හෙළවෙදකම දේශීය වෙදකම අපිට පාරම්පරිකව සමහරු තර්ක කළේ මේකට රසායනාගාර පරීක්ෂණවල ප්‍රතිඵල නැහැ කියලා තහවුරු කරන්න ජන සමාජයේ නැමැති රසායනාගාරයේ වසර දහස් ගණනක් තිස්සේ කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල සජීවීව තියෙනවා ජනතාව අතර ඒ පරීක්ෂණ ප්‍රතිඵලයේ ඇති අපිට යෝජනා කරන්න පුළුවනි නැවත වතාවක් පාසල් අරින්න ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්න දෙමාපියන්ට අපි උගන්වමු කොහොමද දේශීය වෛද්‍ය ක්‍රමයේ යටතේ ආරක්ෂක බෙහෙතක් නිර්මාණය කරගන්නා විදිය අපේ දෙමාපියෝ ඇවිල්ලා ඒ දවස්වල කොළකඳ හැදුවේ හැටි අපට මතකයි පාසල්වල ආහාර සකස් කර හැටි මතකයි ඒ අනුව දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව කැඳක් සුප් එකක් එහෙම නැත්නම් මේ දේශීය බෙහෙතක් නිෂ්පාදනය කළා අපි පාසල් දරුවන්ට දෙමු. ඒක දෙමාපියෝ කරයි. මාපිය සංගම් තියෙනවා. ඒකට අදාළ බෙහෙත් ද්‍රව්‍ය සපයන්න දේශීය වෛද්‍යවරුන් ඉන්නවා. මේ අපේ වෛද්‍යවරු ඉන්නවා කැපවෙච්ච පිරිසක්. ඒ නිසා පාසල් දරුවන්ට අපි දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ යම් ප්‍රතිශක්තිකරණයක් දෙමු. ස්වාභාවික ප්‍රතිශක්තිකරණය මගින්ම කොරෝනා වෛරසයේ මැඩපවත්තමු. දරුවන් අත්දැක බැලීම් වලට යොමු කරන්න එපා කියන එක තමයි අපේ කාරුණික අවවාදය. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය